අපි කිව්වා මේක කරන්න ඕනේ කොහොමද කියලා. මොකද ලෝකේ අපි මේ මූණ දෙන තත්ත්වය ලෝකේ සමහර රටවල් ඒ වෙලාවේ මූණ දෙමින් හිටියේ. අද මේ අපි මූණ දෙන තත්ත්වයට. ඒ නිසා ඒකට රටක් ලෙස මූණ දෙන්න ඕනේ කියලා අපි කිව්වා. අපි අපේ පක්ෂය ඒකට යෙදෙව්වා. රතුතරුව සහන සේවා බලකාය විස බීජ හරණයන් වල සිට ලේ දන් දීම් වල සිට ඉතා විශාල කාර්යභාරයක් වෙනුවෙන් මහන්සි වුණා මැදිහත් වුණා ක්‍රියාත්මක වුණා. හැබැයි අපි ඒ වෙලාවෙත් කිව්වා මේක මේ දේශපාලනීකරණය කරන එක නෙමෙයි. මේක රටේ සියලු දෙනාට අදාළ ප්‍රශ්නයක්. මේක ගෝලීය තත්ත්වයක් වගේ මේන තත්ත්වෙට මුහුණ දෙන්න සදා වැඩපිළිවෙලක් ඕනේ කියලා. ඒකාබද්ධ යාන්ත්‍රණයක් හදන්න කිව්වා. සියලු දෙනාට ආරාධනා කරපු එකක් හදලා කොවිඩ් ජනාධිපති කාර්යසාධන බලකාය එතනින් එහා ගියපු දේශපාලන පක්ෂවල එකතු වෙන එකක් හදන්න කියලා අපි කිව්වා. ඒ එකඟතාවයේ සහිතව වැඩ කරන්න පටන් ගත්තොත් කාටවත් විවේචන නෙමෙයි වැඩේට මැදිහත් වෙන්න වෙනවා. අර විගඩංකාර බොරු නාඩගංකාරයෝ ටිකක් ඇවිල්ලා මේ රටේ ජනතාව රැවට්ටුවා. රාජ්‍ය අනුග්‍රහය තිබුණා තමයි. පාර්ලිමේන්තුව රන් ගිහිල්ලා පෙව්වා, සෞඛ්‍ය ඇමතිරිය පෙවනට මිනිස්සු බලනවා මේ එන්නත වෙනුවට පැණිපව පොගියා. මුට්ටි දාන එක අර ඔබතුමා කියපු බෝධි පූජාවේ මුට්ටි දාන එකයි දෙකක්. අදත් අපේ රටේ මිනිස්සු සිංහල බෞද්ධ රටක් හැටියට අපේ රටේ බහුතර ජනතාවක් සිංහල බෞද්ධ ජනතාවක් හැටියට බෝධි පූජාව තමන්ගේ ආගම සංස්කෘතිය ඇතුළ කරනවා. හැබැයි වසංගතයක් පාලනය කරන්න මුට්ටි පෙරළුවේ නේ අපේ රටේ මිනිස්සු ඉතිහාසෙවත් ඕනෙක් කෙනෙක් තර්ක කරන්න පුළුවන් බෝධි පූජාවක් මිත්‍යාවක් බෝධි පූජාව තියන්න යන්නේ නැහැ නේ මිනිහෙක් මැරෙන කරවත්ත ගන්න කියලා. ඔබතුමා අහලා තියෙනවද කොහොමද? චතුර අහලා තියෙනවද බෝධි පූජාවක් තියෙනවද මිනිස්සු මැරෙන? පහුගිය මාස දෙකකට කලින් මේ තත්ත්වය හඳුනාගෙන සෞඛ්‍යංශ කියනවා මේ තත්ත්වය යටතේ කොහොමද යන්න ඕනේ කියලා උපදෙස් දෙද්දි එක ගණන් ගත්තේ නැහැ, සැලකුවේ නැහැ. ඒ සලකන් නැතුව ගත්ත තීන්දුව తీරු නිසා මේක ව්‍යාප්ත වුණා. ව්‍යාප්ත වෙලා අද මොකද කියන්නේ? ඉන්ජෙක්ෂන් එක ගේනකොට තව කී දෙනෙක් මැරෙයිද අපි? දැන් ඔක්තෝබර් වල අගෝස්තු වල තමයි ඉන්ජෙක්ෂන් එක එන්න තියෙන්නේ. දැන් දැනට 25ක් මැරෙනවා දවසට. මෙතුමා කිව්වේ අර කතාව. ඔව්, එදා පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැනගෙන බෝම්බ පුපුරනවා කියලා දැනගෙන බෝම්බ කාර වැවදිනවා කියලා දැනගෙන ඒකට අවශ්‍ය ඔක්කොම තොරතුරු තියෙද්දි පුපුරන් දැරලා බලන් හිටියා. දැන් මේක මොකද කරේ? පැතිරෙන් දැරලා බලන් හිටියා මේ ආණ්ඩුව මොකටද? ආණ්ඩුවට දාලා එල්ල වෙලා තිබිච්චේ බරපතල විවේචන සියල්ලම. අද මොකද වෙලා තියෙන්නේ? සීනිබදු වංචාව. මේ බෙහෙත් ටික ඔක්කොම ගේන්න තිබුණා. බිලියන 10කට වැඩි. බිලියන 15 මාරක් කියලා මුදල් අමාත්‍යාංශය කිව්වා වෙච්ච පාඩුව. පොල් තෙල්, සීනි, කිරිපිටි ප්‍රමාණයක්. ඉතින් බාධා කරන්නේ අහගෙන ඉන්න ඉස්සලා ඔබතුමා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඔබතුමා. ප්‍රශ්න නැතුව බොරුවට බාධා කරන්න එපා. ඇත්ත තමයි මේක. මුදල් අමාත්‍යාංශයේ වාර්තාවේ කිව්වා බිලියන 15 මාරක් පාඩු වුණා කියලා. මේ මහ බැංකු වාර්තාව. ඔබතුමා පාර්ලිමේන්තුවේ රාජ්‍ය අමාත්‍යවරයෙක් කියලා මුදල් අමාත්‍යාංශයේ වාර්තාව දැකලා නැත්නම් මට කරන්න දෙයක් නැහැ. ඒ නිසා රටම දන්නව එහෙම වාර්තාවක් එළියට දැම්ම වාර්තාව තිබුණා. ප්‍රශ්නේ එක නෙමෙයි චතුර. පහුගිය අවුරුද්දේ මහ බැංකු වාර්තාව කියනවා සීනි ලංකාවට ගෙනවා තියෙන 138ක් වැඩියෙන්. සීනි සල්ලි පාඩු වෙච්ච ප්‍රමාණය කිව්වා. මේ ඉන්ජෙක්ෂන් එකට සල්ලි වුණා සල්ලි ගන්න තිබිච්ච තැන්. ඒ නිසා මේ සීනි බදු වංචාව තිබුණා. විස පොල් තෙල් තිබුණා. දැන් විස නැති කෑම කවන්න යනවා කියලා කිව්වනේ. ඔව් අපි හැමෝම කැමති විස නැති කෑම කන්න. විස නැති ආහාර ගන්න. හැබැයි ජනාධිපතිතුමා අපි මැතිවරණ වේදිකාවේ පොහොර නිකන් දෙනවා කියලා. ඒ වෙලාවේ කිව්වේ නැහැ විස නැති පොහොර විස නැති කෑම අපි නවත්තන්න නිකන් පොහොර දෙනවා කියලා කිව්වේ. අනුරාධපුරය ඇවිල්ලා කිව්වේ නිකන් දෙනවා කියලා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය මේක නිකන් දෙනවා කියලා කිව්වේ. ඒ විතරක් නෙමෙයි. මේ බොරු කියන්න එපා. අද දවල් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට කියනවා ගෝඨාභය ඔය අහිංසක ජනතාවගෙන් රුපියල් 350ක් ගන්න එක වැඩක් නෑ. ඔය පොහොර සානධාරය නොමිලේ ලබා දෙන්නේ කියලා එතුමා කිව්වා. පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව මහ මොලකාරයෝ හංගල වෙන මොලකාරයෝ දාලා මේක එළියට දැම්ම කියලා ආවා. ඊට පස්සේ දේශපාලන පළවි ගැනීම පිළිබඳ කමිටුවක් කියලා හොරු නිදහස් කිරීමේ කමිටුවේ වාර්තාවක් දැම්මා. ඊළඟට දැම්මා මොකද්ද? පෝට් සිටි චීන ආරක්ෂක ඇමති එනකොට මේක සම්මත කරගන්න හැදුවා බැරි වුණා. වාර්තාව ආවේ නෑ මේ අධිකරණේ. දැන් එනවා විදේශ ඇමතිවරයා එන්න කලින් 18 වෙනිදා සම්මත කරන්න හදනවා. මොකටද? දැන් මේ තිබිච්ච සාකච්ඡා ඔක්කොම කොවිඩ් වලින් කලමනාකරණය කරනවා. ඒක තමයි ආණ්ඩුවේ කලමනාකරණේ. ආණ්ඩුව කොවිඩ් කලමනාකරණය කරේ නැහැ. ආණ්ඩුවට තියෙන විවේචන ටික කලමනාකරණය කිරීම සඳහා කොවිඩ් පැතිරෙන් ඉඩහැරලා බලන් හිටියා. දැන් කියන්න හදනවා ආණ්ඩුව මේ මිනිස්සුගේ වගකීමක් තියෙනවා පරිස්සම් වෙන්න. ඔව්, වගකීමක් තියෙනවා. දැන් තාරක මන්ත්‍රී ඇමතිතුමා කියන්න හදුව මොකද්ද? මේ අර යුක්රේන කට්ටියෙන් බඩු ආවේ නැහැ මොකක්වත්. ක්‍රිකට් නෑ. එහෙම යන්න එපා ඔබතුමා. නෑ වා, ඒක තමයි කියන්නේ. ඔබතුමාගේ බොරුවක් නේ පටලලා ගන්න. අද බොරු නෙමෙයි, අද ගිහිල්ලා බලන්න පත්තර ටික ඔබතුමා. රටේ තියෙන පත්තර ගිහිල්ලා බලන්න. යුක්රේනෙන් ආපු සංචාරකයන් එක්ක බ්‍රිතාන්‍යෙන් තියෙන වෛරසය ආවා කියලා අද කියනවා ඔබතුමා. ඔබතුමාගේ පත්තර වල නෑ. අපේ පත්තර නෙමෙයි. ඒක බොරු නම් බොරු කියන්න පුළුවන්. බොරු කියන්න පුළුවන්. ක්‍රිකට් ටීම් එකේ පත්තර කියන්නේ. එහෙනම් කොහමද ආවේ කියන්නේ? ඔබතුමාගේ වටේ කියන්න. ක්‍රිකට් ටීම් එකේ හැදිච්ච එකයි අපේ ඉංගලන්තේ තියෙන වෛරසය ලංකාවට ආපු වෙන ක්‍රමයක් කියන්න කොහොමදච්චරයි මං කියනක වැරදිද ඔබතුමා කියන ක්‍රමේ ඉන්දියාවේ කාවේ කොහොමද මේ ඉන්දියාවේ මිනිස්සු ගෙනල්ලා මෙහෙ නිරෝධායනය කරනවා
හෝටලේ ඉඳන් ගියපුවාම ඉන්දියන් ජාතිකෝ ටික ඒගොල්ලන්ගේ PCR ඔක්කොම නෙගටිව් හෝටලේ සේවකයෝ ඔක්කොම පොසිටිව් මෙන්න ආණ්ඩුවේ වැඩ කලමනාකරණයක් කරේ නැහැ ඒ නිසා චතුර අපි මේකට වැඩපිළිවෙල කිව්වා සාමූහික දේශපාලන වැඩපිළිවෙලක් ඕනේ ඒකට සියලු පක්ෂ එකතු කරන්න ඕනේ ඒකෙන් විතරක් හරියන්නේ නැහැ කොවිඩ් මර්ධන කාර්ය සාධන බලකාය නැවත ප්‍රතිසංවිධානය කරන්න ඕනේ මේකට සෞඛ්‍ය අංශවල තීරණ ගැනීමට අවශ්‍ය බලය සහිත වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ ඔය දැන් ඒතකොට තියෙන එක එහෙම වැඩපිළිවෙලක් නැහැ ඔබ බලන්නකෝ අද කැබිනට් එක බලන් ඉන්නවා හමුදාපත්තම අවසර ප්‍රකාශනයකුත් කරනවා කැබිනට් ඇමතිවරු බලන් ඉන්නවා චතුර පක්ෂ නායකයෝ බලන් ඉන්නවා හමුදාපත්තුමාට රාමුදාවේ රාජකාරිය නෙමෙයි කොවිඩ් වැඩෙත් කරන්න වෙලා තියෙන්නේ ඒතකොට ඒ කමිටුව රැස් වෙලා ගන්න තීරණයක් කියලානේ හැමදාම අවසර මේ සාකච්ඡාව කියන්නේ අපිට එහෙම කියනවනේ චතුර දැන් වීඩියෝ දෙනවනේ අපිට වීඩියෝ තියෙනවා හැමදාම කියනවා හමුදාපත්තුමත් එහෙම ඇවිල්ලා කියන දේ එතුමට කියන්න වෙලා තියෙනවනේ එතුම වෙන එකක් කියන්නේ එතුම රටේ හමුදාපත්තුමානේ එතුමට කියන්න වෙලා තියෙනවා කියන දේ ඒක කවුද මේක ගන්න තීන්දුව ආ ආණ්ඩුව තමයි තීරණ ගන්න ආණ්ඩුව ඇතුළු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු කණ්ඩායමක් මේ තීරණ අරගෙන වැඩ කරනවා අර PHI මහත්තුරු බදුල්ලේ දෙලෙඩෙනි මාඩු දැම්මා මොකටද සැලැස්මක් නැහැ ක්‍රියාත්මක නැහැ වැඩපිළිවෙලක් නැහැ දැම්මම එනකොට කතා කරා කටුනායක හැම කර්මාන්ත ශාලාවලම අද දවසේ සේවිකාවක් සේවකයෝ වාහනෙන් අරන් ගියේ ගම්පහ හොස්පිටල් එකට ඇම්බියුලන්ස් එකක් ගෙන්න හැම තැනම ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා මේක පැතිරෙන්න දීලා අපි මේක කලමනාකරණය කියලා කිව්වට මේ දවසට 20-25 මැරෙනවද ඕ අර මුදලේ සල්ලි දැන් අර මුදලේ මුදල් ටික එහෙනම් දැන් මෙතුමල්ලා කියනවා මේ හා ඒක අපි රාජතාන්ත්‍රික කරගන්න පුළුවන් අපිට පුළුවන් මේ කොහින්ද LC එක ඕපන් කරන්න නැතු එහෙම ගේන්න බෑ තාරක මන්ත්‍රීතුමා එහෙම කොහොමද ගේන්නේ ලෝකේ රටවල් මේකට ආයෝජනය කරන දැනුත් පෞද්ගලිකංශයේ කැමැති ගෙන්නන්න බෑ ඇයි මේ බෝ කරලා හරහා ගේන්න වෙන්නේ එන්නත ඩොලර් 5යි නම් තව ඩොලර් 30 බෝ කරලා දෙන්න වෙනවා LC දෙකක් ඕපන් කරන්න වෙනවා ඒ නිසා ගේන්න බෑ ඒ නිසා රජයටම තමයි කරන්න පුළුවන් රජයේ දැන් මේකට අවශ්‍ය මොකද මේ හදන්නේ චතුර කම්පැනි වලින් අඳුනේ මේ හදන්නේ කොම්පැනියෙන් බඩු දෙන්න ඕනේ ඉන්දියාවේ හිටපු ඇස්කසෙන්කයක හදපු කොම්පැනි CEO අය ගියේ ලන්ඩන් වලට පැනලා ප්‍රාන්තවල ඉන්න මහමෙතුරු බල කර අපිටත් ඕනේ කියලා ඉන්න බැරි වුණා රටේ යන්න වුණා ඒ අවශ්‍ය LCD එක ඕපන් කරලා තිබුණ නැත්නම් සැප්තැම්බර් ඔක්තෝබර් වලත් මේක ලැබෙන එකක් නැති වෙන්නේ මට ඉතිහාසෙදිම ඔබතුමාලා සුනාමි අවස්ථාවේද එදාද හැම වෙලාවකම ගම් වතුරකද රතු තරුව බැහැලා වැඩ කරලා මේ කොවිඩ් පටන් ගත්ත කාලේ ඔබතුමාලා හිටියා දැන් බලන් ගියාම දැන් ඔය ඇඳවල් හදන්න ඔක්කොම පොදු ජන පෙරමුණේ කට්ටිය විතරයි යන්නේ රතු තලුව මෙතනින් අයින් වුණාද අයින් කරාද ඔබද නැහැ රටට තියෙන්නේ ICU බෙඩ් 700යි VIP වාහන තියෙනවා 1800කට වැඩිය ඔන්න රට ඉතින් ICU බෙඩ් ඉල්ලුවේ මේ මේ හදනව බෝඩින් බෙඩ් මේ මොන රටක්ද චතුර හොඳයි අපි අධිවේගී වලට සල්ලි වෙන් කරන්න කලින් ICU බෙඩ් වලටයි සල්ලි වෙන් කරන්න තිබ්බේ ජිම් වලට කලින් ICU බෙඩ් වලටයි සල්ලි වෙන් කරන්න තිබ්බේ ඒව නොකර අපි රතුතරුව කොහොමද චතුර වැඩ කරන්නේ හොඳයි අදෝකන් දොස්තර මහත්තුරුන්ටවත් තමන්ගේ තීරණ ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැතිලා PHI මහත්තුරුන්ටවත් තමන්ගේ තීරණ ක්‍රියාත්මක දෙන්නේ නැතිලා අපි කොහොමද වැඩ කරන්නේ